දහනමෙන්දා වැඩිකරපු ඒ විදුලිබිල ඉතාමත් අනීතික ආකාරයට ජනත තලාපෙල්න ආකාරයට දීපු තීන්දුවක් කියලා නියෝගයක් තුන්න අංශික කාරග සභාවෙන් ඔක්තෝබර් දහරට කලින් තිබ් ඔක්තෝබර් දහනමේ විදුලිබිල වැඩිරන්න කලින් තිබ්බ ඒ මිලට සංශෝදරය කරලා ජනතාවට සහනයක් සලසන්න කියලා. ඊට පස්සේ එතනින් එහාට තවසිට විස්සක්. අඩු කරන්න කියන යෝජනාව නියෝගගේ ලබාදිල තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම සහ විදුරිිබල අත්‍යංශ ගෙන්න්නලම නියෝගගේ ලබාදුන්නන්නේ ඒ අනුව ක්‍රියා කරන්න කියන ඉතාමත් බලකිරීම සහ ජනතාව පවා මේ අවස්ථාව මේ පිබඳ දැනුවත්වී යුතුයි. මේ අවස්ථාව පාලිමේන්තුවෙන් ලබාදිීලතින ආංශික කාර්ග සභාවෙන් ලබාදිලතින නියෝගය මේ අවස්ථාවෙන් විදුරිිබල අමත්‍යංශය අනිවාරයෙන් ඒ නියෝගය ක්‍රියාත්මක කළ යුතුයි. අනික් පැත්තේ මේ අවස්ථාවේ පාලිමේන්තුව තින ය උත්තරරිීතරාවේ නැතිවෙන්ද ජනතාවගෙන වෙයි කොටින්ම කියීනවනන් කිසි පුද්ගලය පාලිමේන්තුව ගණන්න ොගෙන ත්වර අදත්තලා තියෙන්නේ පාලිමේන්තුවේ ඉන්න කතානායකනිසා. මේ අතෙක් මෙතෙක් ලංකා ඉතිහාසේ බිහිවෙච්චතානායකවරුන්ගින් ඉතාමත් දූෂිතම ඒ වගේම තමයි පක්ෂක් ග්‍රහම ඒවගේම තමයි අතිශය විවස්ථාව කඩරන මහිතන මුහු තරම් විවස්ථාව කඩරපු පාලිමේතු ෝජනය කරන පුද්ගලෙක්නෑ ඉතින් ඔහු සින් මේ කරන වස්ථාව විරෝධී වැඩ සම්බන්ධයෙන් ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමගිජනබලවවවේගේ හම අවස්ථාව ජනතාවක් හිටගන්න පක්ෂයක් විදිහට අපිේ මේ අවස්ථාව ඔහු විශවාස භග්‍යයක්ගන්න තියවා පෙනනමී අපි. ති විවතාව පටහැනිව ක්‍රා කරලා තියන අත නෝ මතිිකාරට ක්‍රියා කලා තියනවා. එහෙම පුද්ගලෙක් මේ තවදූටත් කතානායක වැනි. ඉතාමත් බාරධූර නිලයක් දරඩ සුදුසු නෑ කියලා. එවැනි නිලයක් දරඩ සුදුසු නෑ කියලා. අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කලා තියන මේ තිීන්දුවට මේ විශ්වාස බන්ගේට. යම් කිසි කෙනෙක් විරුද්ධව අදහස් ප්‍රකාශ කරනව නම් විරුද්ධව චන්දයක් ලබාදනවනන්. මේ අවස්ථාව කියන්න ති ඔබට මතකයි කෙහෙලිය රම්බුක් කවැල්ලට ඔය හැම කෙනම. එදා චන්දය ලබා දුන්න ඔහු විසින් මේ රටේ ජනතාව අප අහස්ථාවට පත් කරන ජනතාව කොටිම කරින් ඇස් අන්දකරපු එහෙම නැක්තං ජනතාව තම් මිනිීවලට එක්කං කියියපු තීරණ ඔහුගේ අෞෂධ මාfiaියාවත් එක් ඔහු සිද්ධ කරම් ඒක පිළිබඳවත් ඔහුට පක්ෂව. චන්දේදීපු හැම කෙනාටම දැන් ඇස් ඇරිලා තියෙනවා ලංකා ඉතිහාසේ ප්‍රථම් වතාවට කැබින ටමමාත්‍යවරෙක් දැන් සිරගතවෙලාතියෙනවා. ම මේ කියනදේ ලියල තියාගන්න මේ සන්තඇසියම අනිවාරයෙන් මේ කථනායකට මුුණ දෙෙන සිද්දන තමුන්ගේ සැඳ සමය ඉතාමත් සුව පහසුව නිී හැනහිල්ල ගත කරන්න හැකියාව තියෙද්දි. ඔහුට සිද්ධවෙයි. අනිවාරෙන් අපේ රජාකාපු දවසක. අනිවාරෙන් ඔහුට උසාවිගාන රස්තියාතුුවෙන් සිද්ධ කරනවා කරනවා මයි. යකුත්තායගර හිට වැදගත් තාානාගරු හිටිය. කොටම රජපක්ෂ පවුල හෝදරේ කතානායක විදිට ට රාජ පක්ෂ පවල හෝදරවරු ජනාධපතිවර වෙලා ඉන්න කාලෙක. හැබැයි ඔහුවත් මේගේ පක්ෂග්‍රාහහි විදට ක්‍රියා කරලන. ඉතින් මේ වෙලා කතානායක දුරය කියනෙක විහිළුවත් බවට පත් කරපු මේ කථනායකට විරුද්ධව චන්දය ප්‍රකාශ කරන උදවිට අපි හිසනම ආචාර කරනවා වගේම ට පක්ෂව කවරු හරි චන්දය ප්‍රකාශ කරනුවනං මේ අවස්ථාවේ රටේ සියලු දෙනා තමන්ගේ ප්‍රදේශයේ ඔහුට පක්ෂව චන්දය ප්‍රකාශ කරන පුද්ගලයට ඊළග මහමැතිවරන්නේේදී ගමට එන්න දෙන්ඩපා අඩුමගන ෝට් එකක්කිල්ලවාම පස්ස ෝට් එකක දෙන්නදතු පස්සෙලියට ගින්ගෙන ඇහුන්නෑ කියලා ඇහුන් ෑගල කියන්න හුටනංගහෙන කන් දෙකවත් ඇහෙනති කතානායක කෙනෙක් අපි මෙතන තියාගෙන තවදුරටත් කොහොමද මේ කර්තාවය කරන්න කිය එක මම මේ රටේ ජනතාවෙන් හඩ කැමති වස්ථදායක සභාවක් දීල තියන්නේ මේක මේකාගේවල් පව ි දල යක්ත් ප ෞ ලි ම්පනි ක්වත් න විවස්ථායික සභාව රටේ ප්‍රාන තීන්දු ගන්න තැන. මේ විවස්ථාදායක සභාව නියෝජනය කරන පුද්ගලයන්ගේෙන් හතර දෙන පක්ෂව චන්ද දුන්න කියලා දෙන්නෙක් වි පක්ෂෝචන්ද දුන්නසාහ දෙන්නෙක් ආවනෑ කියලා පකිසි සේත්ම කිසිම ප්‍රතිපාදනයක් නැහැ කතානායකට මේක ඔපයෝග කරය නහගේ සන්දය ප්‍රකාශරන මෙත දත් ඔහු පැහැ දිලිවම අත්් නෝමතික විරහගේ බලය පවිච්ි කල නහ තානායක දර යෝකර හු සම්පූර්ණය රාජ පක්සලගේ පහොට්ටු කන්ඩාමේ නිග තෝල්ක විදිර ටයතුරන්න ම හිතනවා. රටේ ජනතාව මේ පිළිබඳ දැනුවත් වියුතුයි අපේ බල් අපේ රජයක් බොහොමික්මට එෙන ආපු ගමම් පලවැනිියයටම. ඇතර මේ කතානායකව උසාවියට ගේන්න ඒ තීන්දු අපි අරගන්න ඕනේ. අපි අරගන්න දැන්ටමත්ත මේ අස්ථාවනකොට දෝෂාවි ්‍රවිෂාෂ බංගයක් ගල්ලතිනවා ඊතාමතරව කතානායකට විුදධව අනිවාරයෙන් ශ්‍රේෂ් අධ කරණය පෙත්සමක් දාන්ඩි බලාපොරොත්තුන මේ කාරණනත්ව එක්කම මම කියන්නේ කතාානායකතු මාන ජීවිතය සැද සම් මේ තමන්ගේ දම මුණපුරා එක සුරතල් මේ බල බල ඉන්න්න තිය අවස්ථාව ඔහුට අනිවාරයෙන් ඔබට උසාවිකාන් රස්යාදු වෙන්ඩවෙයි ඒ තත්වේයට අපි පත්කරනවා මේ කරන මේ විවස්ථානු විවස්ථාව විරද්ධව කරන කටඩයුතු පිලිවා.